දී අපි තායිකංකුන් කඩාගත්ත කොළ බඳුත් එක්කම පාවිච්චි කරන්නේ. ඒ වගේම මාළුව නැත්නම් ව්‍යංජනය සඳහා තායිකංකුන් අතින් කෑලිවලට කඩලා ගන්න පුළුවන්. මම හිතන්නේ එතකොට මෙහි රස වැඩි වෙනවා. ඒ වගේම දණ්ඩත් කුඩා කෑලිවලට කඩලා ගන්න. තායි කංකුන් ව්‍යංජනය සකස් කිරීමේදී පිටි සහිත දෙයක් මෙයට අවශ්‍යයි. ඒ සඳහා අපට අල පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පරිප්පු කොසට වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. පරිප්පු කොසට වගේ දෙයක් පාවිච්චි කරනවා නම් අපට එය කලින් තඹ ගන්න වෙන ලුණු, කහ, මිරිස් ඒ වගේම රම්පි කරපිංචා දාලා. අද අපි පාවිච්චි කරන්නේ තඹගත්ත අල. ඒ නිසා අපි ඒ සියල්ලම එකවර ලිපේ තියාගන්න. අලවලට තඹගත්ත අල කෑලිවලට කපලා එයට අමිරිස් ස්වල්පයක්, ඒ වගේම උණුහල් ස්වල්පයක්, සුදු ලූණු උම්මලකඩ, රම්පෙ කරපිංචා ස්වල්පයක්, ලූණු ස්වල්පයක් දාලා කහ ස්වල්පයක්, මිරිස් අවශ්‍ය නම් මේ මිරිස් රතු මිරිස් ස්වල්පයක් දැම්ම හැකි, එසේ නැත්නම් අවශ්‍ය නැහැ. ඒ වගේම ලුණු. මෙය හොඳින් තැම්බිලා තියෙන හින්දා, අල තැම්බිලා තියෙන හින්දා මෙතෙන්දී අපට කිරි පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර ස්වල්පයක් දාලා මේ නැවත තැම්බෙන්න තියන්න. මේ කිරි සමග ලිපේ තියෙනකොට ඉක්මනින් අපට සකස් කරලා ගන්න පුළුවන්. අල හොඳට තැම්බෙන අවස්ථාවේදී අපි කඩාගත්ත කොළ ඒකට එකතු කරනවා. ඒකටම අඹරගත්ත පොල් ස්වල්පෙකුත්, ඒ වගේම සූදුරු මහදුරු කොත්තමල්ලි අමුවෙන් අඹරලා ඒකත් එකතු කරනවා. මෙම ව්‍යංජනයේ ඉන්පස්සේ කැමැතිනම් තෙම්පරාදු කරගන්න පුළුවන්. ඒ වගේම මේ රසවත් බත් සමග වගේම තෝසේ, පාන්, රොටි වගේ දේවල් එක්ක ව්‍යංජනයක් වශයෙන් පාවිච්චි කරන්න ගන්න පුළුවන්.